ඔයා පාඩම් කරන මේසෙ අනිවාර්යෙන් ජනේලයක් ගාව තියාගන්න. ඔය මේසෙ උඩ මොනවද තියාගන්න? බිමින් තියද්දි පහු සිද්ධ වෙනවා නේ, ඒ පහු මම බාර ගන්නම්. කියන උන්ට හරියන්නේ නැහැ. සමහරව දැන් එතකොට මෙහෙම එකක් ඔළුවට හදාගන්න. අරක තියෙනවා, තව පාඩම් තියෙනවා, මෙහෙමයි ඒව පුළුවන් වෙයිද? ඔහොම හිතනවනේ. ඔයා කරන්නේ පොඩි වැඩේ හරි හරියට කරා. කොහොමත් ඔයා හිතුවේ නැතත් පුතේ වාට දැනෙනවා. ඔයා කම්මැලියෙක්, එහෙනම් මේ වැඩ නවත්තලා වෙනත් දෑති කර්මාන්තයක් ඉගෙන ගන්න. බොන ගමන් වැඩ කරා. වැඩ කරලා දියුණු වෙන්න. දැන් ඔන්න ඔයගොල්ලෝ අලුත් පොරා දෙකක් ගන්න. හරි, අලුත් හයියක්, අලුත් ශක්තියක් ගන්න. දැන් පාඩම් කරන්න පටන් ගන්න. මෙන්න මේ ටික කරන්න ඕන අනිවාර්යයෙන්. ඔයා පාඩම් කරන පරිසරය අංකයකට හදාගන්න. එතකොට ඔයාට කාමරයක් තියෙනවා නම් ඒක විනායකින් ඩිස්ටර්බ් නැති තැනක් වෙන්න. ඔයා පාඩම් කරන මේසෙ අනිවාර්යෙන් ජනේලයක් ගාව තියාගන්න. පාඩම් කරන පොත් මේසෙ ගැන මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔය මේසෙ උඩ මොනවද තියාගන්න? අංකයකට ඔයාගේ ස්කූලේ පොත් ටික, අච්චු පොත්, ලියන පොත්, පන්ති වල ටියුට්ස් බෑග්ස්, ඔය සියල්ල සම්බසකර මනාව උගින දින්. ඔය ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් කියන්නේ ඔක එතන හේන්නවත් තියාගන්න එපා. එතන හේන්නවත් තියාගන්න එපා. හරි. ඒව ටික ඔක්කොම පැත්තකින් තියන්න, වෙන මේසකින් තියන්න, වෙන මේසයක් නැත්තම් පත්තර පොලයක් හදලා බිමින් තියන්න. බිමින් තියද්දි බවු සිද්ධ වෙනවා නේ, ඒ බවු මම බාර ගන්නම්. මට ඕන ඔයාව සාර්ථක කරගන්න. දැන් ඒ පොත් පේන තැනක නේ. දැන් මේ සුඩ මොනවද තියෙන්නේ? මුකුත් නේ. පොඩි රෙද්දක් හරි මොකක් හරි දාලා තියන්න. ඊළඟට ඔයා පාඩම් කරන්න යන්න. ඔයා ගන්නවා කියලා හිතමුකෝ ගණිතය. නැත්තම් විද්‍යාව. ඒ අදාළ පොත හෝ ඒ අදාළ කොටස විතරක් ගන්න. අරගෙන දැන් පාඩම් කරන්න. පාඩම් කරනවා කියන්නේ ලිය ලිය පාඩම් කරන්න ඕන. කට්ටිය මේ පොල බලාගෙන පොත් බලන්න නිකන් කියන උන්ට හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඒකේ තියෙනව බල බල නැවත ලියන්න. සමහරව දැන් එතකොට මෙහෙම එකක් ඔළුවට හදා ගන්නවා. මොකද එහෙම බල බල ලියන්න ගියාම ගොඩක් කාලය යනවා. එතකොට කාල නාස්තියක් වෙන ඉස්සර ඒක හරි කාල කන්නිකමක් නේද වගේ එකක්. ඇත්තටම මේ තියෙන මේ කාලය පිළිබඳව ඔබට තියෙන මේ වටිනාකම නෙමෙයි, කම්මැලිකම. ලියන්න තියෙන කම්මැලිකම. ඒ කම්මැලිකම පැත්තකින් දාලා වහාම ලියන්න බලන්න. ඒ ලියද්දි වෙනත් විෂයන් ගැනවත් වෙනම් පාඩම් ගැනවත් හිතන්න එපා. අරක තියෙනවා, තව පාඩම් තියෙනවා, මෙහෙමයි ඒක පුළුවන් වෙයිද? ඔහොම හිතනවනේ. ඒක පැත්තකින් නේ, ඔය හිතන්න එපා. ඔයා කරන්නේ පොඩි වැඩේ හරි හරියට කරා. දැන් මොකද කරන්න? අර නෝට් එක තියාගෙන දැන් ලියන්න. කටුවට ලියන්න, කටුවට වේගෙන් ලියන්න. බල බල ලියන්න. රූප සටහන් තියෙනවනම් අලි. ගණන් තියෙනවනම් හදන්න. ඒක සම්පූර්ණයෙන් හදන්න. සම්පූර්ණයෙන් ලියන්න. ලියලා එහෙම කටුකොල ටික පිරෙන්නම වැඩ ටික කරා. පාඩම අරු කරලා නම් මොනේ වෙච්චර ඕනේ නිකන් කටුවට ලියන්න. වැඩේ ඉවරයි කියලා හිතුවම බැයි භාගෙන් බැයි නේද? අර ලියන ඉවරච්ච කොලේ ඕ කොල එකතු ඒ ටික තියන්න අර මේ සුදුත් ඒ. ඊට පස්සේ අර ලියන්න උපකාර කරගත්තු අර ටියුට්ස් හරි පොත් හරි මොනවා හරි ඒව නැවත තිබ්බ තැනින්ම තියන්න. දැන් මේ සුදු තියෙන්නේ මොනවද? ඔයා උනන්දුවෙන් කරපු වැඩවල අර සහතික ටික මොනවද? අර ලියපු කොල ටික. අන්න ඒ කොල ටික නිතර පේන්න තියන්න. ඒ හැර අර පෑනක්, ඒ හැර කොල හැර වෙන පොත් නම් තියාගන්න එපා. ඔයාගේ මේස ඔයා දකින දකින වාරය පාසා මතක් කරන්නේ යකඩෝ මේ මම කරපු වැඩ ටික නේද? ඒක කොහොමත් ඔයා හිතුවේ නැතත් පුතේ වාට දැනෙන මේ මම කරපු වැඩ, මම වැඩ කරන එකෙක් කියලා ඔයාට දැනෙන දැනින් දැනින් ඔයාට හිතනවා මට තව වැඩ කරන්න පුළුවන්. ඔයාගේ ඔළුවේ හදාගන්න මෙහෙම දෙයක් මෙන්න මේ කොල ගොඩ කොල මිටියක් බවට පත් කරගන්නවා කියලා. මොකද මේ වැඩි වෙන කොල ගන්න කොල මිටියේ උස ප්‍රමාණය තමයි ඔයාගේ වැඩ කිරීමේ සාක්ෂි බවට පත් වෙන්නේ. ඊළඟට තමයි ඔගොලු පාඩම් කරද්දී පොඩක් ඇඟපත සෝදගෙන ටිකක් රිෆ්‍රෙෂ් වෙලා පාඩම් කරන්න ගන්න. එතකොට කෙනෙක් ගයි සර් මේ ඇඟ සෝදාන්න සීතයිනේ, කම්මැලිනේ, අමාරුයි. එහෙම පොඩ්ඩක් මේ සීතල දරාගෙන වැඩේට යොමු වෙන්න බැරි නම් ඔයා කම්මැලි, එහෙනම් මේ වැඩ නවත්තලා වෙනත් දෑති කර්මත්තයක් මේක වලට හරියන්නේ. ඇඟ සෝදගත්තා, පිරිසුදුනා, දැන් එකටත් පොඩි උත්තේජයක් කියලා තියෙන ස්නායු උත්තේජ වෙලා තියෙන. ඇවිල්ලා අම්මට කියලා තේ එකක් හරි කෝපි එකක් හරි හදා. ඒකට කෝපි ටිකක් මුද්දි තවටයක් ඇඟේ ස්නායු උත්තේජලා ඔයාට අලුත් පණක් වෙනවා. වැඩ කරන්න ඒක තුත්තක් තොලගාන මොන ගමන. ඊට අමතරව තව දෙයක් කියනවා, ඔයාගේ කාමරේ හඳුන් කූර පත්තු කරලා තියන්නේ අනතුරක් නොවන තැන. එතකොට ඔයාට තවත් පොඩි උත්තේජයක් එක්ක ස්නායු නැවත පණ ගැන්වීමක් කියලා ඔයාට තව ටිකක් පණ ගහලා ඉන්න පුළුවන්. ඔන්න ඔය පුංචි කරුණු ටික හොඳට මතක තියාන ඔය වීඩියෝ එක වැඩ කරලා බලන්න. වැඩ කරලා දියුණු වෙන්න. මං හරි ආසයි මේ දරුවෝ මේවා අහලා ඒ විදිහට වැඩ කරලා ඒකේ ඵලදායී බව අපේ මේ වීඩියෝස් යටින් කමෙන්ට්ස් විදියට දාන්න.
එතකොට තව ළමයින් බලලා ඔවුනේ මෙන්න යාළුවෝ කරලා තියෙනවා අපිත් කරන්න ඕන කියලා හිතලා ඒ වැඩ කරා. ඒ නිසා මේ කියපු ක්‍රමවේදයන් අනුගමනය කරලා වැඩ කරලා පාඩම් කරලා දියුණු වෙන්න ඔගොල්ලෝගේ අදහස මේ අන්තිමේ වීඩියෝස් යටි කමෙන්ට්ස් දෙයට ඉස්සරහට. එහෙනම් හැමෝටම ආදරේ.